මේ සම්බුද්ධ ශාසනයේ තියෙන එකම රට ලංකාව. ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්ඩ හෝ කැඩෙන්ඩ ඉඩ හරින්ඩ හෝ කවුරුවත් ඒසුවත් විරුද්ධයි. හොඳක් වෙන්නේ නැහැ, වෙන්නේ නැහැම තමයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 80 වෙනි ජන්මදිනය වෙනුවෙන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නරහින්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරත්න හිමියන් 13 ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි විරෝධයක් පළ කළා. අපේ තාත්තා රත, අපේ අම්මා බුදු ආමුදුරු, ඒක හින්දා හැම තැනම හැමදාම කිව්වා වගේ සම්බුද්ධ ශාසනය කසාය නම් මේක විතරයි එකම මුත්‍ය, මේක විතරයි මේ රට විතරයි එකම මුත්‍ය, ඒක දරාගෙන ඉන්න. ඒක දෙකට කඩලා, ඒක තුනට කඩලා, 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් හෙටප් නැගිටින්න ලෑස්ති ඒකට විරුද්ධව හාමුදුරුවරු. ඒක නිසා මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළොත් ඒක දේශපාලනය කියනවනම් කමක් නෑ. තාත්තා රැක ගැනීම උදෙසායි ඒ සියල්ල කරන්නේ. ඒක අපේ ප්‍රිය උරුමය. ඒක නිසායි නමත දාගත් මේ වැඩ ඉන්න සියලුම හාමුදුරුවෝ පොරවගෙන ඉන්නේ බුදු හාමුදුරුවන්ගේ කුඹුර. ඔබතුමාලා එක එක ඩිසයින්ස් ඇඳගෙන බැලඳගෙන හිටියට මේ ස්වාමීන් වහන්සේලා වැඩලකෝ පෙරවගෙන ඉන්නේ බුදු හාමුදුරුවන්ගේ කුඹුර. ඒ ඇඳුම ඇඳගත්තට පස්සේ අපිට තියෙන පළවෙනි පරමාර්ථය බුදු හාමුදුරුවෝ රැකගන්න. බුදු හාමුදුරුවන්ගේ දේශනාව රකින එකම රට සම්බුද්ධ ශාසනය තියෙන මේ සම්බුද්ධ ශාසනය තියෙන එකම රට ලංකාව. ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්ඩ හෝ කැඩෙන්ඩ ඉඩ හරින්ඩ හෝ කවුරුවත් ඒසුවත් විරුද්ධයි, විරුද්ධයිම තමයි. කැමති නෑ, කැමති නෑම තමයි. හොඳක් වෙන්නේ නෑ, වෙන්නේ නෑම තමයි. ඇත්ත කෙටියේ, දත්ත වැඩියේ, සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.